නිරෝගික මිනිහ මිනිස්සු ගොඩක් දේවල් කරනවා, ගොඩක් දේවල් හොයනවා, නවීන තාක්ෂණික මෙවලම් එක්ක යනවා ඉදිරියට. හැබැයි සමහර කාරණා තියෙනවා, අපි තාමත් මේ නිරෝගීකමට අදාළව කතා කරන්නේ නැහැ. සංස්කෘතික කාරණාත් එක්ක අපි ගොඩක් තියෙනත් එක්ක එවෙන් ඈත් වෙලා ඉන්නවා. මේ ප්‍රශ්නේ තියෙනවා ලොකුවට මේ සමාජයේ. මිනිස්සු මේ රෝගක රෝග තත්ත්ව ගැන, මේ රෝග නිදාන ගැන කතා කරන්නේ නැහැ. සමහර සංස්කෘතියෙන් එන ප්‍රශ්න. අපි දැන් මේ YouTube channel එක හරහා මෙන්න මේ වගේ තේමා පිළිබඳ අපි කතා කරන සමාජයේ යට ගිහිල්ලා තියෙන උඩට මතු වෙනවා. නමුත් ආපහු යට යනවා. මේ කාරණා ගැන අපි කතා කරනවා වෛද්‍ය දුමුදු තාන්ත්‍රික ලිංගාසිත රෝග පිළිබඳ වැඩ බලන විශේෂඥ වෛද්‍ය වෞණියව ලිංගාසිත රෝග සහාය ડોક્ટર දමිඳු. ලිංගිකත්වය විශේෂයෙන් මේ පෙරදිග සමාජ අපි කතා කරන ගොඩක් গুপ্ত දෙයක් විදියට දකින්නේ. ඒක ගැන කතා කරන්න බෑ. පාසල් කියන පොත්වල මේ ලිංගිකත්වය ගැන කතා කරන්නේ නැහැ. මේ ලිංගිකත්වය ගොඩාක් දුර පෙරදිග සමාජයේ වැදතුමනේ තියෙන්නේ. මේ අපි කියන්නේ ඒක පොඩි গুপ্ত තැනක තියෙන්නේ. අපි මේ ලිංගිකත්වය ගැන කතා කළ යුත්තේ අපි ඉන්නේ 21 වෙනි සියවසේ. තාක්ෂණයත් එක්ක ඉදිරියට ගිහපු ලෝකෙක 21 වෙනි සියවස. අපි 21 වෙනි සියවසේ පෙරදිග සමාජය තාම ලිංගිකත්වය දකින්නේ බොහොම গুপ্ত තැනක. මේක හරියට ඇත්තම ගත්තොත් ඒක වැදගත් කාරණාවක් කියලා. ඇයි අපි ලිංගිකත්වය ගැන කතා කරන්නේ? ලිංගිකත් එක්ක තියෙන ගැටු කීපයක් තියෙනවා. එකක් තමයි ලිංග සම්බන්ධතාවලදී ඇති වෙන්න පුළුවන් අනාරක්ෂිත නොදන්නාකම නිසා ඇති වෙන අනාරක්ෂිත සම්බන්ධතාවම ඇති වෙන රෝග ලක්ෂණ තියෙනවා. ඊට අමතරව තමයි ලිංගික කර්තව්‍ය සඳහා තියෙන ගැටලු, ලිංග බෙලහීනතා, ඒව ගැන හරියාකාර ප්‍රතිකාර ලබා නොගැනීම. මේවා නිසා ඇති වෙන්න පුළුවන් සමාජීය සහ පවුල ඇතුළත ගැටලු ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් ලිංග සම්ප්‍රේෂණය පුළුවන් අසනීප ගත්තොත් එහෙම ඒවට හරි දැනකට යොමු නොවුනොත් එහෙම හරි ප්‍රතිකාර නොගත්තොත් එහෙම සංකූලතා ඇති වෙන්න පුළුවන්. සමහර සංකූලතා තියෙන පුළුවන් ළමයි අපි හුඟක් අය ලිංගික කර්තව්‍ය කරන ළමයි හදන්න පුළුවන්. ළමයි හැදීමේදී ගැටලු ඇති වෙන්න පුළුවන්. ගැබ් ගැනීමේ ගැටලු කාන්තාවන්ට විශේෂ ඇති වෙන්න පුළුවන් අනාරක්ෂිත ලිංග සම්බන්ධතාවම ඇතිවෙච්ච රෝග ලක්ෂණ මගින්. ඒ වගේම තමයි ලිංග සම්ප්‍රේෂණ ප්‍රශ්නීප ලිංගික සම්බන්ධතා පවත්වන එකෙනෙක්ගේ අනිත්‍යයට බෝ වීමේ හැකියාවක් තියෙනවා. සමහරක් ලිංග සම්ප්‍රේෂණ ප්‍රශ්නීප රෝග ලක්ෂණ නැහැ. ඒතර ඒවත් එක්ක අනාරක්ෂිත සම්බන්ධතාවක් තිබව අනිත්‍යයට ඒව බෝ වෙන්න පුළුවන්. තව දෙයක් තමයි ලිංග සම්ප්‍රේෂණ ආශ්‍රීප මවකින් දරුවට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. ඒතර මේ වගේ ගත්තොත් එම් සිෆිලිස්, HIV ආසාදින මේ වගේ මවගේ දරුවට බෝ වෙන්න පුළුවන්. ඒතර මේවට හරි ප්‍රතිකාර ගැනීම වැදගත් වෙනවා. ඊට අනිත් තමයි ලිංගික බෙලහීනතාවය. ඒවට හරියාකාර ප්‍රතිකාර නොගත්තොත් එහෙම ඒගොල්ලොට හරියාකාර ලිංගික කර්තව්‍ය කරගැනීමේ නොහැකියාවක්. ඒතර ලිංගික හරියට සතුරු වෙන්න නොහැකියාවක්. මේක පවුලක් ඇතුළත ගැටලු ඇති වෙන්න පුළුවන්. සමහරවිට පවුල් සංස්ථා බිඳී යාම සඳහා මේ ලිංගික බෙලහීනතාවේ බලපෑමක් වෙන්න පුළුවන්. සමහරකට විවාහ නොවි ඉන්න සඳහා මේ සඳහා බලපෑමක් වෙනවා. ඒත් මේ වගේ අපි කතා නොකරොත් එහෙම කොහෙන්ද මේ නිසා ප්‍රතිකාර ලබා ගන්න, මේවල දැනුම ලබා ගන්න කොහොමද කියලා සාමාන්‍ය ජනතාව දැනුවත් වීමක් වෙන්නේ නැහැ. ඒතර ඒක හරහා මේ වගේ ලොකු සංකූලතා ඇති වෙන්න ඕනේ. ඒක තමයි අපි හිතන්නේ අපි මේ ගැන හරි විදියට අපේ සමාජයේ අපේ සංස්කෘතිය ඇතුලේ අවශ්‍ය විදියට සංස්කෘතික ගැටලු නොවන විදියට මේ ගැන අපි සාකච්ඡා කිරීමක් සිද්ධ වෙ යුතු වෙනවා. වෛද්‍යතුමනි, ඔබ හිතනවාද ඔබතුමා ඒ කියපු විදිහේ හොඳ සාකච්ඡාවක් මේ සමාජ ගොඩනැගිලා තියෙනවාද? ලිංගාසිත රෝග පිළිබඳ හොඳ සාකච්ඡාවක් දැන් තියෙන මට්ටම සතුටු වෙන්න පුළුවන් වෛද්‍යවරයෙක් විදිහට. ඒතරම ඒ සම්බන්ධයෙන් ගත්තොත් එහෙම දැන් වර්තමානයේ ජාතික ලිංගාසිත රෝග සායිස් මර්ධන වැඩසටහන මේ අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක කටයුතු කිරීමක් සිදු කරනවා. මේ අපි ඉස්කෝල ගන්න ළමයින්ට කොහොමද මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරන්න කියලා. ඊට අමතරව ගත්තොත් එමේ දැන් ලිංගාසිත රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු ඒ සම්බන්ධයෙන් සමාජය ඇතුලේ කතිකාවතක් කරනවා. උන් සමාජයේ විවිධ ස්ථානවලට ගිහිල්ලා සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිද්ධ කරනවා. මේ වගේ යම් කටයුත්තක් සිද්ධ වෙනවා. ඉතින් මම හිතනවා ඉස්සරහට මේ සම්බන්ධයෙන් අපි වැඩිපුර ඉස්සරහට සමාජය දැනුවත් කිරීමක් සිද්ධ වෙයි කියන අදහසක් මට තියෙනවා. වැඩිතුමනි, පිළිකාව, දියවැඩියා මේ අපේ සමාජයේ සුලභ ලක්ෂණ රෝග. මේ රෝගවලට මිනිස්සු ප්‍රතිකාර සොයසොය යනවා. විද්‍යාව වියදම් කරනවා. අද මේ ලිංගාසිත රෝග සම්බන්ධයෙන් එහෙම අපි දකින්නේ නැහැ. මේම රෝගයක් ආවොත් ප්‍රතිකාර කරන තැන් මොනවද කියලා මිනිස්සු දන්නවද? මේක ප්‍රශ්නේ නෙමෙයි. ඇත්තටම ගත්තම ලිංග සම්ප්‍රේෂණය පුළුවන් අසනීප වලට ප්‍රතිකාර ගන්න පුළුවන් රජයේ තියෙන රජයේ ලිංගාසිත රෝග සායන. ඒතර ගත්තත් එහෙම ප්‍රධාන සායනය තියෙනවා නොම්බර 29 දිසේරම් ප්‍රදේශ කොළඹ 10 ජාතික ලිංගාසිත රෝග සායිත් මර්ධන වැඩසටහන. ඊට අමතරව රජයේ තියෙන සියලුම ප්‍රධාන වෙලේ රෝහල් වල ලිංගාසිත රෝග සායන තියෙනවා. ඒතර ඒවල නොමිලේ ඕනම කෙනෙකුට ඇවිල්ලා ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමක් සිදු කරන්න පුළුවන්. ඊට අමතරව පුද්ගලික අංශයේත් මේ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු කටයුතු කිරීමක් සිදු කරනවා. ඊට අමතරව ඉතින් කොහොමද ගත්තාම මේ වගේ ආසනීය සම්බන්ධයෙන් අපි විරුද්ධව කතා කරන්නේ නැති හින්දා මිනිස්සු සමහරට මේක දැනුවත් වීමක් නැති වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ වෙලාවට ඒගොල්ලෝ ඒ සඳහා කූට කටයුතු කරන පුද්ගලයන්ට හසු වෙන්නත් පුළුවන්. සමහරකට ඒ සඳහා ඒගොල්ලෝ හුඟක් තමන්ගේ මුදල් වැඩි ප්‍රමාණයක් වියදම් කරලා ගිහිල්ලා ප්‍රතිකාර ගන්න යනවා. අතට අවසාන වෙන්නේ ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය වෙන ප්‍රතිකාර ලබා ගැනීමක් වෙන්නේ නැතුව තමන්ගේ මුදල් සහ දේවල් නැතිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒකෙන් හින්දා
ඇතම රජය ලිංගාශෝක සෑන වලින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර නොමිලේ ලබාගැනීමේ හැකියාවක් තියෙනවා. අපි දැක්ක සමහර මේ ලිංගාසිත රෝග උදාහරණ එච්.අයි.වී වගේ ආසාදනයක් වැළඳලා තියෙනවා කියලා දැනගත්තාම සමාජයෙන් මිනිස්සුම කොන් කරනවා. මේ හොඳම උදාහරණ අපි දැක්ක කුඩියා පිටි මීටවුරු දෙකකට ගනි ඒ කාන්තාවකට ඒ වැළඳිලා කියලා දැනගෙන පස්සේ ළමයි කාන්තාවගේ දියණියයි පාසලෙන් ඉවත් කළා. මේක ප්‍රශ්නයක් නෙවෙයි. මේ මිනිස්සු මේ රිසීව් කරන සියෝසේ ජීවත් වෙන්නේ අපි මේ රෝග හඳ ප්‍රතිකාර තියෙන මේ කොන් කරන තැනක නෙමෙයි ලෝකේ තියෙන්නේ. ලංකාවේ තන තිබ්බට මෙතන ඔබතුමා කොහොමද දකින්නේ මේ පරස්පරික කොහොමද අඳුරගන්නේ? ලිංගිකව සම්ප්‍රේෂණය පුළුවන් අසනීපත් එක්කම ඇතිවෙන තත්ත්වයක් තමයි මේ සමාජය ඇතුළේ. ඒක අපි කතා කරන්නේ නැතිවීම නිසා ඇතිවෙන තත්ත්වයක් තමයි මේ අසනීපයක් තියෙනවා කියලා මිනිස්සුන්ට පොළ දිහා බලන විදිහ වෙනසක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තම ඔබ කියන HIV රෝගය සම්බන්ධයෙන් ගත්තමත් එහෙමයි. ඒතර ඉස්සර අපි ලෝකේ ගත්තොත් එහෙම මේ ලෝකේ ගත්තම කලුසුදු ભેදේ නැත්නම් කුල අනුව ඒ අනුව මිනිස්සු බලපු විදිහට මේ රෝග සම්බන්ධෙලුත් බලනවා. ඒතරම ඒක ගත්තොත් ඒක හරි මේ වැරදි දෙයක්. ඒක හරහා දා මේ දරුණු තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒකත් තමයි ඒ සඳහා මිනිස්සු තමන් දැනුවත් වීමක් නැති වෙන්න පුළුවන් එකක්. අනිත් දේ තමයි ඒ සඳහා ප්‍රතිකාර තිබුණා. ඒ සඳහා ප්‍රතිකාර සඳහා ඒකල යොමු වීමේ බයක් තියෙනවා. ඒකට අනිත් දේ තමයි තමන්ට ඒක අසනීපයක් තිබුණාම තමන්ගේ ළඟම ලිංගික සහකරුවට ඒ සම්බන්ධ දැනුවත් කිරීමක් කරනවා. මොකද ලිංගික සම්බන්ධතාවන්ගේ මේක බෝ වෙන්න පුළුවන්. ඒ සඳහා ඒ දැනුවත් කිරීම කළා ඒකල ප්‍රතිකාර සඳහා යොමු කිරීම වැදගත් වෙනවා. ඉතින් මේක සිද්ධ නොවෙන්න පුළුවන්. ඒක හරහා මේ අසනීපතාව ටිකක් සමාජය තුළ ව්‍යාප්ත වීමේ හැකියාවක් මේ අපි මේ විදිහ බලන හිඳ තියෙනවා. ඉතින් ඒකින්ද ඒ සඳහා තමයි ඇත්තට ජනතාව දැනුවත් කිරීම සඳහා ලිංගාශෝක සෛද් මර්ධන වැඩසටහන කටයුතු සිද්ධ කරගෙන යන්නේ. ඊට අමතරව දැන් තමයි දැන් හොඳ තත්ත්වයක් තියෙනවා මේ HIV සමග ජීවත් වෙන යනගේ සංගම් තියෙනවා. ඒකලොත් ඒ සම්බන්ධයෙන් සමාජ දැනුවත් කිරීමක් තියෙනවා. මම ඉස්සෙල්ලා මුල් අවස්ථාවේදී HIV රෝගී මුල්ලෝකේ මුලින්ම හොයාගෙන ශ්‍රී ලංකාවට ආපු මුල් වකවානුට වඩා මම දැන් ඒ ඉස්සරට සමාජයේ එදිහා බලන විදිහ වෙනසක් තියෙනවා. ඊරාසිකට අපි ගියොත් ලංකාවේ HIV කියන ගැන මේ වගේ කරන අද තරම් සංවාදයක් තිබුණේ නැහැ, සාකච්ඡාවක් තිබුණේ නැහැ, නොතිබුණු තරම්. හැබැයි අද වෙනකොට මේක යම් වපසරයක මේක විහිදලා තියෙනවා. මිනිස්සු මේ ගැන කතා කරනවා. සමහර ડોක්ටර්ම කියපු විදිහට සායන තියෙන සායයට තරුණ තරුණියෝ එනවා ප්‍රතිකාර ගන්න. සමහර වයසකට ගියත් තියෙනවා. මේ ඊරාසික දෙයකට තිබුණ තැන තහඬ විදිහට තමයි. ඇතම දැන් ගත්තොත් එහෙම ජාති ලිංගාශෝක සෛද් මර්ධන වැඩසටහන මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ලොකු කටයුත්තක් කරලා තිනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ජනතාව මේක දැනුවත් වීමක් තියෙනවා. ඒ වගේම තමයි මේ සඳහා අවශ්‍ය කරන හඳුනා ගැනීම විදිහට පරීක්ෂණ පුළුල්ව ව්‍යාප්ත කරලා තිනවා. සහ මේ සම්බන්ධයෙන් ප්‍රතිකාර තියෙනවා. නමුත් සම්පූර්ණ හොඳ කරන්න බැරි නිසා පාලනය කිරීම නිසා ප්‍රතිකාර තියෙනවා. ඒත් මුල් අවස්ථාවේදී ප්‍රතිකාර තිබුණේ නැහැ අපිට. 2007 ලංකාවේ මුලින්ම HIV රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා ගන්න ලංකාවේ මේ ලබා දෙන පටන් ගත්තා. නමුත් දැන් ජනතාව සහ අනිත් වෛද්‍යවරු පවා දැනුවත් වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන් ප්‍රතිකාර තියෙනවා. මේ වගේ ස්ථානට යොමු කරොත් එම් මේකලට රෝගේ පාලනය කළා ඒකල සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා කියලා දැනුවත් වීමක් තියෙනවා. ඒක හරහා අපි බලාපොරොත්තු වෙනවා පෙරට වඩා මේ ඒ සඳහා පරීක්ෂා කිරීමක් සහ ඒ සඳහා රෝගීන් හඳුනා ගන්න රෝගීන් බෙහෙත් ලබාගෙන කටයුතු කරයි කියලා. මම හිතන්නේ අපි අද තමත් බොහොම වැදගත් කාලෝචිත තේමා කීපයක් ගැන කතා කරා. වෛද්‍ය දමිත තන්ත්‍රී මහතා සමඟ මේ ලිංගිකත්වයේ ගැන සමාජය කතා කළ යුත්තේ මීට දශක දෙකකට තිබුණු තැන සහ අද ලිංගිකත්වයේ තියෙන තැන එක ප්‍රසාරණ වෙලා තියෙන තැන මිනිස්සු මේ ගැන දක්වන කුහුල එතන වැදගත් තේමා ටිකක් අපි කතා කරා. ඒක ඔබට අදහස් ඇති ඔබට තමයි පෞද්ගලිකව මතුවෙන ප්‍රශ්න ඇති ඔබට පුළුවන් අපව අමතන්නේ වෛද්‍ය දමිත තන්ත්‍රී මහතා සම්බන්ධ කරගන්න පුළුවන්. අපි අපේ දුරකථන නම්බර ඉදිරිපත් කරන ඔබට පුළුවන් ඔබට තියෙන අදහස් යෝජනා ප්‍රශ්න යොමු කරන්න වෛද්‍ය දමිත තන්ත්‍රී ආරා ප්‍රමිතු ලබා දෙනවා සහ ඔබ මතු කරන අදහස් චෝදනා මතු කරන්න අපි ඒ ඔස්සේ අපේ මේ තේමා මාලාව ප්‍රසාරණය කරනවා. මොන මොන ඉස්සව් වලටද යාවිත් කියන එක අපි තීරණය කරනවා. අපි ඔබ වෙනුවෙන් තමයි මේක ඉදිරිපත් කරන්නේ. අපි එහෙනම් අදට යනවා. අපේ ඊ මෙඩිසින් YouTube channel එක subscribe කරන්න කියලා අපි ඔබට දන්වනවා. බොහොම ස්තුතියි.